දවසක් ඔයාලා හැමෝටම ඉතින් අද මම C++ වීඩියෝ සීරීස් එකේ අලුත් වීඩියෝ එකකින් ඇවිල්ලා ඉන්නවා සිලෙක්ෂන් කන්ට්‍රෝල් ස්ට්‍රක්චර්ස් ගැන කතා කරන්න. ඉතින් මේකට මේ මාතෘකාවට අයිති වෙන්නේ if if else එහෙම නැත්නම් nested if and switch කියන ස්ට්‍රක්චර්ස් තුන. ඉතින් මේ ගැන මේවා කතා කරන්න මම ලොකු වෙලාවක් ගන්නෙ නැහැ. මොකද මේවා අපි දැන් C++ වලට එන්නේ C ලැංග්වේජ් එක කරලා තියෙන කට්ටිය නිසා මේවා මේ C වල ඉඳන් C++ වලට ආවත් මේ කන්ඩිෂන් නැත්තම් සිලෙක්ෂන් කන්ට්‍රෝල් ස්ට්‍රක්චර් එකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒවා ඒ විදිහටම තමයි තියෙන්නේ. ඉතින් මේ ඔයාලට පේනවා ඇති උඩින්ම පේන්නේ if කන්ඩිෂන් එකක් if ස්ට්‍රක්චර් එක. ඉතින් මේක වෙනස් වෙලා තියෙන්නේ සීවලින් C++ වලට වෙනස් වෙලා තියෙන එකම දේ මෙතන print f එක c out වෙලා තියෙන එක විතරයි. ඉතින් c out ගැන මම කලින් වීඩියෝ එක කතා කරා. ඉතින් ඒ නිසා මේකට මම වැඩි වෙලාවක් ගන්නෙ නැහැ. ඉතින් මේ තමයි if else statement එකක් මේ තියෙන්නේ. ඉතින් if වල condition එක check කරනවා else වල සුපුරුදු විදිහටම ඒ දේවල් ඒ විදිහටම යනවා. ඉතින් මේ මෙතන තියෙනවා nested if else structure එක, මෙතන තියෙනවා switch එක. ඉතින් අර C වල වගේම switch වලත් cases check වෙනවා, break එකක් එනවා, එතකොට print f එක c out වෙලා තියෙනවා and default කියන statement එක පුරුදු විදිහටම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ගැන වැඩියම කතා කරන්න යන්නේ නැහැ මම. මොකද C++ කතාව අලුත් නිසා මම එක එක්සර්සයිස් එකක් කරලා පෙන්නන්නම්. මේක නිකන් S2ට හුරු වෙන්න වගේ. ඉතින් මෙතන තියෙනවා මං ගත්ත එක්සර්සයිස් එකක්. total price එක input කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ මේ දීලා තියෙන ටේබල් එකට අනුව ඒ ටෝටල් ප්‍රයිස් එකෙන් අපිට කෑල් කරන්න කියනවා ඩිස්කවුන්ට් එකක්. එතකොට 10,000ට වැඩි නම් 125ක්, 5,000ට වැඩි නම් 5,000ට වැඩි නම් 115ක්, 3,000ට වැඩි නම් 110ක් තමයි ඩිස්කවුන්ට් රේට් එක වෙන්නේ. ඉතින් අපි ඉක්මනට කරලා දාමු. මේක මේවා වැඩි වෙලා ගන්න ඕන දේවල් නෙමෙයි. මං ඉතින් ටූල් එකක් විදිහට මේකට යස් කරන්නේ විශුවල් ස්ටඩියෝ කියන ටූල් එක. මේකට කෝඩ් බ්ලොක්ස් යස් කරන්නත් පුළුවන්. මම මේකට යස් කරන්නේ විශුවල් ස්ටඩියෝ. ඉතින් මුලින්ම කියලා තියෙනවා ඉන්පුට් එකක් විදිහට ටෝටල් ප්‍රයිස් එක ගන්න කියලා. ඉතින් ඊට කලින් මං සීඅවුට් එකක් දානවා යූසට මැසේජ්ජක් දෙන්න එන්ටර් කරන්න කියලා ටෝටල් ප්‍රයිස් එක. ඊට පස්සේ මම Cin එකකින් Cin Cout දෙකම මම දැන් කලින් වීඩියෝස් වල කතා කරලා තියෙන්නේ. Cin එකකින් මම ටෝටල් ප්‍රයිස් කියන වේරියබල් එකට මේ user enter කරන value එක ගන්නවා. ඉතින් ටෝටල් ප්‍රයිස් කියලා වේරියබල් එකක් හදලා නැහැ. ඒ නිසා තමයි මෙතන ටෝටල් ප්‍රයිස් කියන එකට යටින් රතු පාට අන්ඩර්ලයින් වෙලා පෙන්නන්නේ. ඉතින් මම මෙතන ඩබල් වේරියබල් එකක් හදනවා. ඉතින් ඩබල් හදන්නත් පුළුවන්, ෆ්ලොට් හදන්නත් පුළුවන්. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මං වේරියබල් එකක් හැදුවා ඩබල් වලින් ටෝටල් ප්‍රයිස් කියලා. ඉතින් මේ යූස් එන්ටර් කරන ප්‍රයිස් එක දැන් මේ සීන් එකකින් ටෝටල් ප්‍රයිස් කියන වේරියබල් එකට අරන් තියෙන්නේ. දැන් යන් අපි කන්ඩිෂන් එකට ටෝටල් ප්‍රයිස් එක 10,000ට වැඩි නම් අපි ඩිස්කවුන්ට් එක තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. ඩිස්කවුන්ට් එක ටෝටල් ප්‍රයිස් එකෙන් ටෝටල් ප්‍රයිස් එක වැඩි කරනවා 0.25. මොකද 125ක් තමයි කැල් කරන්න කියලා තියෙන. ඉතින් මම ඩිස්කවුන්ට් කියලා වේරියබල් එකක් හදලා නැහැ. ඉතින් මම ඩබල් වේරියබල් එකක්ම හදනවා ඩිස්කවුන්ට් කියලා. ඉතින් මේක අපේ කැල්කියුලේෂන් වලට යූස් කරන නිසා මම ඒක 0 වලට assign කරගන්නවා. ඉතින් පළවෙනි if එක හරි
ඊට පස්සේ else තව කන්ඩිෂන් එකක් චෙක් කරන්න තියෙනවා. ඒ නිසා else if total price එක වැඩිද බලනවා 5000ට. ඒක කැල් වෙන්නේ discount එක සමානයි total price එක වැඩි කිරීම 0.15%ට 15ක් නිසා. ඊට පස්සේ else if total price එක total price greater than 3000 discount එක වෙන්නේ total price එක වැඩි කරනවා 0.1. ඉතින් ඊට පස්සේ දැන් discount එක තමයි අපිට display කරන්න කියන්නේ. එනම් මං cout එකක් දාලා discount කියලා අපි discount එක මෙතනට discount කියන variable එක output එකක් විදිහට දෙනවා. ඉතින් මේක තමයි හරි මේවා ලොකු වෙලාවක් ගන්න දේවල් නෙමෙයි. ඉතින් මම මෙතන run කරලත් පෙන්නන්නම්. ඉතින් මේවට වැඩි වෙලාවක් යොදනවට වඩා අපිට තව ඉස්සරහට ලොකු වැඩ ටිකක් තියෙනවා කරන්න. මන් දෙනවා 10000 15000 වගේ. එන්ටර් කරොත් 3750. ඉතින් 225කින් ඩිස්කවුන්ට් එක හැදිලා තියෙන්නේ. ඉතින් මේවා නිකන් ඇහැට හුරු කරගන්න බලන්න විතරයි. මොකද සී ලැංග්වේජ් එකත් එක්ක මේවා අපි ගොඩක් කරලා තියෙන්නේ, මේ වගේ ගණන් ගොඩක් කරලා තියෙන්නේ. ඒ නිසා මේවා එච්චර හිතන්න දේවල් නෙමෙයි දැන් ඔයාලට. ඉතින් ඔන්න ඕකයි if else සහ මේ selection control structures ගැන කතා කරන්න තියෙන දේවල් ටික. ඉතින් මේවා ගණන් ටිකක් හදනවා. එතකොට තව ටිකක් කියන්නේ ප්‍රැක්ටිස් මදි කෙනෙක්ට ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් මම හදන ගණන් ටිකකින්. ඉතින් මේ වීඩියෝ එක අද මෙතනින් නවත්වනවා. ඔයාලා ඔක්කොටම සුබම සුබ දවසක්.